අද එක රටක් එක නීතියක් යටතේ අපිට එන්න කියලා තියෙනවා මේ පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරන්න කියලා අපේ යෝජනාවල් සහ අදහස් ඉදිරිපත් කරන්න කියලා ඒ අනුව තමයි අද මේ අවස්ථාවට එක රටක් එක නීතියක් කොමිසම් සභාව සඳහා අපි මේ අවස්ථාවේ සම්බන්ධ වුණේ විශේෂයෙන්ම මේක ඇත්තටම කෙරෙන්න ඕනේ කාරණා ජනාධිපතිතුමාගේ චන්දිල්ලන වේලාවේදී එතුමා මේ රටේ ජනතාවට පොරොන්දු වුණා එක රටක් එක නීතියක් කියන සංකල්පයේ අදහස එතුමා නීත්‍යානුකූල කරන බව. ඉතින් සාමාන්‍ය රටක තියෙන ඕන නීති දෙක තුනක් නෙමෙයි එක රටක එක නීතියයි තියෙන ඕන. ඒක තමයි උත්තරීතර නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට එහා ගියපු නීතිය රටක තියෙන බෑ. ආගම් නීති වෙනත් නීති තියෙනවා නම් ඒ සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට යටත්ව තියෙන නීති නීති සමුදායක්. ඉතින් ඒ නිසා රටක යම් කිසි ආකාරයක එහෙම තියෙනවා නම් රටේ නීතිය හැල්ලුවට ලක් වීමක් තමයි වෙන්නේ. ලංකාව දිහා බැලුවාම අපේ රටේ නීතිය හැල්ලුවට ලක් වෙලා තියෙනවා. සමානයන් අතර සමාන වීමේ අයිතිවාසිකම අපි හැමෝටම තිබුණත් සමානයන් අතර අසමාන වීමේ අයිතිවාසිකමක් අපිට නැහැ. නමුත් මේ රටේ බැලුවාම අපිට තියෙන සමාන වූ නී අයිතිවාසිකම මේ රටේ උල්ලංඝනය කරලා තියෙන මේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනේ සාමාන්‍ය රටක ආගම් අනුව නීති සම්පාදනය වෙන්නේ නැහැ. එහෙමනම් ඒක ගෝත්‍රික ව්‍යවස්ථාවක් බවට පත් වෙනවා. ඒ නිසා ලංකාවේ තියෙන ගෝත්‍රික වූ ව්‍යවස්ථාවක්. ඒ නිසා අපි මතක් කරන්න ඕනේ දැන් මුස්ලිම් ආගම ගත්තොත් එහේ මුස්ලිම් ආගම මේ රටේ නිජබිම් කරගත්ත ජාතිය සිංහලයෝ. ඒ නිසා සිංහලයන්ට ආවේනික නීතියක් අපි මේ රටේ හදලා නැහැ. මුස්ලිම් ජනතාවට ආවේනික නීතියක් මේ රටට හදාගත්ත එක බරපතල වැරැද්දක්. එහෙමනම් අපි ඒක බරපතල වැරැද්ද නිවැරදි කිරීමේ කාර්යභාරය ජනාධිපතිතුමාගේ කාර්යභාරයද ජනතා ජන වරම ලබාගත් ජනාධිපතිතුමා විසින් ඒ කාර්යභාරය සිද්ධ කළා. ඒ නිසා අපි ඒකට ආශිර්වාද කරනවා. අනිත් එක ඒ වෙනුවෙන් හඬ නැගුවේ විශේෂයෙන්ම අපි ජාතික සංවිධානයේ හඬ නගනකොට මූලිකත්වයේ අරගෙන හඬ නැගුවේ ඥානසාර හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේලා. ඒ නිසා උන්වහන්සේට ජනාධිපතිතුමා හඬ ගහලා අදාළ කාරණාව සම්බන්ධව දන්න කෙනාට ඒ පිළිබඳව මේ බාර දීලා දෙන මේක එක රටක එක නීතියක් හදන්න කියලා. ඒ නිසා උන්වහන්සේ එක පැත්තකින් බැලුවහම මේක නොකළොත් එහෙම උන්වහන්සේට අයිති වේදිකාවට ඇවිල්ලා කතා කරන්න බෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ කාර්යභාරය ජනාධිපතිතුමා කරලා තිනවා. උන්වහන්සේ කාර්යභාරය උන්වහන්සේ කරනවා. අපේ කාර්යභාරය තමයි ඒ වෙනුවෙන් කරුණු කාරණා ඉදිරිපත් කරන නිසා අපිට අද එන්න කියලා තිනවා. ඒ වෙනුවෙන් කරුණු කාරණා ඉදිරිපත් කරන මේක රටක එක නීතියක් ක්‍රියාත්මක කරන්න කොහොමද කියන කාරණාව. මේ ප්‍රශ්නයක් නැහැ නේ. තමන්ට කැමති කෙනෙකුට අදහස් දැක්වීමේ අයිතිවාසිකම තියෙනවා. බලහත්කාරයෙන් කවුරුවක් ගෙනලා මේ තමන්ගේ අදහස් ගන්න ඕනේ නැහැ. ජනතා නියෝජිතය බවට පත් වෙච්ච දෙමළ ජනතාවක් ඉන්නෝ නම් ජනතාව නියෝජිතය බවට පත් වෙච්ච මුස්ලිම් ජනතාවක් ඉන්නෝ නම් ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ කාර්යභාරය අදාළ නියෝජිතයන්ට තියෙනවා. ජනතා නියෝජිතයන්ට තියෙනවා. ඒ නිසා ඒ කාර්යභාරය ඉෂ්ට නොකරනවා නම් ඒක ඒගොල්ලොගේ තියෙන වැරද්දක්. ඒ නිසා අපි කියන්නේ මොකද දැන් සමහරලාට මේකේ තියෙන වරප්‍රසාද වරදාන නැති වෙනකොට මේ ආණ්ඩුක අවස්ථාවේ මේ භුක්ති විඳපු අන්තගාමි ප්‍රතිපත්ති වෙනස් වෙනකොට ඒකට ඒගොල්ලන්ට රිදීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට සහභාගී නොවී ඉන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. අපි නමුත් රටේ එක රටක එක නීතියක් ක්‍රියාත්මක කරන කටයුතු කරනවා කියන කාරණාව මතක් කරන්න ඕනේ. ඒකට හමුන්නේ දැන් මේක සාර්ථක කරගන්න සියලුම ආගම් වල හා සිවිල් සංවිධාන එකමුතු එකතු වෙලා මේ වැඩේ කරන්න ඕනේ. එහෙම කරන්න ඕනේ. එහෙම කරන්න අවස්ථාව දෙනකොට එහෙම එන්නේ නැත්තම් තීන නීති සාමුව තුළ කටයුතු කිරීමේ වගකීමක් තියෙනවා. ඒ නිසා එතකොට ඒකෙදී අපි ගන්න දැන් බලහ උදාහරණයක් ගත්තාම මේ රටේ සිංහල මිනිහෙකුට විවාහ වෙන්න පුළුවන් එක ගෑණියෙකුට. ඒක ගෑණියෙකුත් ඒක ආණ්ඩුක අවස්ථා නීතිය තියෙනවන සමානයි. ඒ නිසා සිංහල මිනිහෙකුට හා දෙමළ මිනිහෙකුට විවාහ වෙන්න පුළුවන් එක ගෑණියෙකුට එක මිනිහයි. හැබැයි මේ රටේ තියෙන මුස්ලිම් වීම නිසා ගෑනු කීප දෙනෙක් විවාහ කරගන්න පුළුවන්. අවුරුදු 12කට අවුරුදු 18ක් තමයි වැඩිහිටි වීර බවට පත් වෙන විවාහ වෙන්න පුළුවන් වයස අවුරුදු 18යි. හැබැයි අවුරුදු 13ක ගෑන ළමෙක් මුස්ලිම් කාර්යයක විවාහ කරගන්නවා නම් ඒක සම්පූර්ණයෙන් බරපතල වැරැද්දක්. ඒ නිසා ඒකට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අරගෙන ආණ්ඩුක අවස්ථාව හදන එක වගකීමක්. එහෙම නැත්නම් මේක ගෝත්‍රික ව්‍යවස්ථාවක් බවට තමයි පත් වෙන්නේ. ඒක පළක් මේ නායකයන් කියනවා මේ ආගමික මේ එකම පොඩි කුහකකමක් වගේ මේකට අපි 3-4 දෙනෙක් ගන්නවා නම් ඒගොල්ලන්ටත් එක හා සමානව සලකන්න පුළුවන් නම් එච්චරයිනේ. එහෙම නෑනේ. එහෙම නෙවෙයි. සිංහලන්ටත් එක තියෙන්න පාය. සිංහලන්ට තියෙනවද මේක? දෙමළන්ට තියෙනවද මේක? නෑ. ඒ නිසා එක රටක ආගම් අනුව නීති හැදෙන්නේ නැහැ. ඒක තමයි ගෝත්‍රික ව්‍යවස්ථාවක් කියලා කියන්නේ. ගෝත්‍රික ව්‍යවස්ථාවක් නොවිය යුතුයි. සමාන සියලු දෙනාටම ප්‍රජාතාන්ත්‍රික වූ ව්‍යවස්ථාවක් බවට පත් විය යුතුයි. ඒකයි අපි අරමුණු කරගන්නේ.